ओम शांति। 2008 වැනි මාස 29 වෙනි දින උදෑසන මුරලි බාබ් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ශ්‍රීමත්වලට අනුකූලව සුදු හඳුන් සුවඳ විහිදුවන මෙන් වූ දැනුම ආලේප කොට පාරිශුද්ධත්වයට පත්වීම යනු සර්ව අධිකාරීත්වයේ රාජ්‍ය හිමිකර ගැනීමයි පාරිශුද්ධත්වයෙන් සිටීමට පොරොන්දු වක්වන්න එවිට ඔබට සූර්යවාංශික රාජ්‍ය තිලකය හිමිවනු ඇත ප්‍රශ්නය දරුවන්ට රාකි බඳින්නේ කවුරුන්ද මෙම තිලකය ඔබ මත තබන්නේ කවුරුන්ද ඔබගේ මුඛය මිහිරි කරවීමට පැනටස් ජාති පූජා කිරීමේ සිරිතක් පැමිණ තිබෙන්නේ ඇයි පිළිතුර ඔබගේ ජේෂ්ඨ මව බ්‍රහ්ම මාතාව ඔබට පාරිශුද්ධත්වයට පත් කරලීම උදෙසා ඔබට රාකි බඳිනවා පසුව ඔබ පිරිතුරුව ජීවත් වීමට පොරොන්දුව දෙන විට පියා විසින්ම ඔබ මත සර්ව අධිකාරීත්වයේ තිලකය තබනවා ඔබගේ මුඛය මිහිරි කරනවා යනු සියලු ආශිර්වාද පිරිනැමීමයි සර්ව අධිකාරීත්වය නම් වූ තිලකයත් සමග පියා ඔබට සියලු ආශිර්වාද ලබා දී තිබෙනවා මෙම සිරිත්‍රිත්වල සිහිවටනය මෙලෙස සිදුවෙමින් පවතිනවා ගීතය මේ පැත්තේ සෙනෙහසක් අනෙක් පැත්තෙත් ලෝකයක් තිබෙනවා මායා යුත්තේ කොයි මගද ඕම් ශාන්ති දෙවියන් කතා කරයි අච්චා දෙවියන්ට අනිවාර්යෙන්ම නමක් තිබිය යුතුයි මන්ද දෙවියන්ට තිබෙන්නේ එකම එක නමක් පමණක් වන නිසායි මනුෂ්‍යයන්ට නොයෙකුත් නම් තිබෙනවා සෑම වරකම ඔබ අලුත් ශරීරයක් ලබනවා ඔබගේ නමත් වෙනස් වෙනවා සෑම කෙනෙක්ටම අනිවාර්යෙන්ම ශරීරයක් තිබෙනවා ඒ වගේම ඔවුන් සෑවම උපත් හා මරණ චක්‍රය තුළට පැමිණෙනවා එම නිසා ඔවුන්ට නොයෙකුත් නම්ද ලැබී තිබෙනවා මිනිස්සු බොහෝ දෙනාට ආදරය කරනවා මාමලා පාපලා ගුරුන්හා ශාන්තවරුන් ආදීන්ට ඔවුන් බොහෝ දෙනාට ආදරය කරනවා ඔවුන්ට නොයෙකුත් ආකාරයේ නෑ සම්බදතා තිබෙනවා දැන් ඔබට තිබෙන්නේ එකම එක සම්බදතාවක් පමණි ඒ සෑම සම්බදතාවක්ම ඔබව පහළට ඇද දමා පහත හෙලා තිබෙනවා උසස්ම උසස් වූ එකම සම්බන්ධතාවය වන්නේ මෙය පමණයි ඔහු ඔබව ඒ උසස්ම වූ ඉලක්කය වෙතගෙන යනවා. මනුෂ්‍ය ජීවවන ඔබ දැන් ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවය වෙත සෙනෙහස දක්වනවා. ඔහු ඔබව ඉතා ඉහළට ගෙන යනවා. ඔහු ඒ උත්තරීතර ධනවේ වාසය කරනා බවට ඔබ තුල විශ්වාසය තිබෙනවා. ඔබ කිව්වොත් මම දන්නේ නැහැ කියා එසේනම් ඔබ කැමිනේ කොයි සිටද? ඔබ මෙහි පැමිණ සිටින්නේ ඉහළ සිටයි. ඔබත් මුලින්ම වාසය කළේය. ඒ සියලු ස්ථානවලට වඩා අග්‍රගණ්‍ය වූ ස්ථානය පරම්දාම් උත්තරීතර දනව්ව ජීවලෝකයයි. මෙය භෞතික දනව්ව වන අතර ඒ දෙක අතර සූක්ෂම දනව්ව තිබෙනවා. අනිවාර්යෙන්ම ඔබ මෙහි පැමිණ සිටින්නේ එහි සිටයි. පසුව ඔබ නොයෙකුත් ආකාරයේ ස්වරූප හා නම් ලබා ගත්තා. ඔබ දැන් තම උපත් 84 සම්පූර්ණ කොට තිබෙනවා. දැන් නැවත යාමට කාලය පැමිණ තිබෙනවා. ඔබ දැන් සෙනෙහස දක්වන්නේ පියාටයි. තමා දැන් මව හා පියා ඉදිරියේ අසුන්ගෙන සිටිනා බව ඔබට වැටහෙනවා. පළමුවෙන්ම රාකි බැඳෙන්නේ ඔබට බවත් ඔබ දන්නවා. පියා කියනවා ඔහෝ දරුවනි රාගය ඔබගේ ලොකුම සතුරා පරාජය කර දමන්න එනම් මායා රාවන් පරාජය කර දමන්න මේ සඳහා ඔබ උත්සාහ දැරිය යුතුයි මෙය අන්ධ විශ්වාසයක් නොවේ ඔබ අනිවාර්යෙන්ම පියා සිහිපත් කළ යුතු වෙනවා පියා කියනවා මා බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට රාකි එකක් බඳිනවා මෙය හඳුන්වන්නේ රාකි බැඳීමේ උත්සවය ලෙසයි පාරිශුද්ධත්වයේ පොරොන්දුව දෙන උත්සවය ඉන්පසු සිදුවන්නේ කුමක්ද
මා ඔබ මත සුව අධිකාරිත්වයේ හිමි කර ගැනීමේ තිලකය තබනවා මේ පියා පෞද්ගලික ලෙසම ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටිනවා පාරිශුද්ධත්වය නිසා ඔබට සෑහෙන අපහසුතාවන් ඉවසා දරා සිටින්නට සිදුවන බව ඔබ දන්නවා ඔබේ නැ හිත මිතුරන් සෑම කෙනෙක්ම ඔබගේ විරුද්ධවාදීන් බවට පත් වෙනවා පියා කෙලින්ම ඔබට මෙසේ කියනවා දරුවනි පාරිශුද්ධත්වයට පත් ගන්න ශිව බාබා අසීමිත වූ පියා පැමිණ ඔබට නියම සව අධිකාරීත්වය හිමි කර දෙනවා ජීව රාජධානියක් හිමි කර ගන්නවා දැන් ජීව තුල ඇත්තේ මුරුකමකි රාකි උත්සවය ඇත්තෙන්ම රාකි සැමරීමක් ලෙස හැඳින්විය නොහැකි මන්ද මිනිසු සැමරීම සඳහා පිටස්තර වශයෙන් බොහෝ වියදම් කරත් පාරිශුද්ධත්වයේ රාකි එකක් බැඳීමට කිසිදු වියදමක් කිරීම අවශ්‍ය නැහැ බාබාම කියනවා දරුවනි මට පොරොන්දුවක් වන්න එවිට ඔබ සව අධිකාරීත්වයේ හිමි කරගනු ඇත බාබාම ඔබ මත මේ සව අධිකාරීත්වයේ තිලකය තබනවා ස්වර්ණමය යුගයේදී පියා තම පුත්‍රයා මත තිලකයක් තබා ඔහුව තම සිහසුන මත අසුන් ගන්වන ආකාරය පිළිබඳවත් බාබා දරුවන්ට දර්ශනයක් ලබා දුන්නා සූර්ය වංශිකයන් බවට පත්වන අය සිහසුන මත අසුන් ගනු ඇත තම පුත්‍රයාට තම රාජ්‍යයේ වාසනාව ලබා දෙන්නේ මවහා පියයි තම පුත්‍රයා විසින් සිහසුන ලැබ ගන්නා බව ඔවුන් වටහා ගන්නවා බාබාම පැමිණ දැනුම නම් අමූර්තයෙන් ජීවවල ඔබව පිරිසිදු කරනවා දැනුමේ අමූර්තය යනු පතුර නොවේ පියා කියනවා ඔබ උපත් 63ක් පුරා විෂ සාගරයේ හිමි දෙමින් සිටියා බොහෝ කාලයක් නැතිව සිට දැන් හමු දරුවනි ඔබගේ උපත් 84 දැන් අවසන් වී තිබෙනවා දැන් මේ අවසන් උපතේදී පාරිශුද්ධත්වයේ සකිමින් මගේ උපදෙස් අනුගමනය කරන්න ඔබ පියා ළඟට පැමිණ සිටින්නේ සව අධිකාරීත්වයේ හිමි කර ගැනීම උදෙසායි රාජකුට දාව පුතෙකු ඉපදුන විට සමාට රාජධානිය උරුම වන බව ඔබ දන්නවා කොහොම නමුත් සව අධිකාරීත්වයේ ලෙස හැඳින්වෙන්නේ එය නොවේ තමා යනු ජීවයයි රාජ්‍ය හිමි කර ගන්නේ ජීවයයි කොහොම නමුත් ජීවය අධිරාජ්‍යයක් බවට පත්වීම උදෙසා කුමරෙකුගේ ශරීරයක්ගෙන තිබෙනවාය යන දැනුම ඔවුන් තුල ඇත්තේ නැහැ. තිලකයක් තැබීමේ සැමරීමක් මෙහිදී සිහිපත් කරනවා. දරුවන් දැනුමේ සුදු හඳුන් අත්තුල්ලමින් ශ්‍රීමත් අනුගමනය කරමින් පිවිතුරු වන විට පියා ඔබ මත මෙම තිලකය තබනවා. පියා තමා විසින්ම මෙම රාජ්‍ය පාලනය කරන්නේ නැහැ. ඔහු සිහසුන මත අසුන් ගන්නෙත් නැහැ. තමාම සිහසුන මත අසුන් නොගෙන එය දරුවන්ට බාර කරනා පියෙක් ඔබ මීට පෙර දැක තිබෙනවාද මේ බ්‍රහ්මත් උත්සාහ දරන්නේ ඔබව උත්සාහ දැරීමට පුළඹවන්නේ ශිව බාබයි මොහු කිසිම දිනක තමාටම ප්‍රශංසා කරගන්නේ නැහැ ශිව බාබා පැමිණ මොහුව දියමන්තියක් බවට පත් කරනවා එම නිසා ප්‍රධානම දෙය පාරිශුද්ධත්වය රැකීමයි ඔබ නිවසේ එකට ජීවත් වූවත් පාරිශුද්ධත්වය රකින්න බාබා විසින් මේ දැනුමේ යාගය නිර්මාණය කර තිබෙනවා සාමාන්‍යයෙන් යාග හෝම කරන්නේ බ්‍රාහ්මීන් වරුන් පූජක වරුන් විසින් ඕන් ශ්‍රී ක්‍රිෂ්ණා විසින් මෙම යාග හෝමය කරනා බව කිව්වා උවත් එය විෂ නොහැකි විය නොහැකි දෙයක් ඔබ බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මීන් දරුවන් ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කරනවා බ්‍රහ්මා ශ්‍රී ලෙස හැඳින්විය නොහැකි මන්ද මෙහිදී ජීවය හා ශරීරය යන දෙකම අපිරිසුදු නිසායි ඔබ ශ්‍රී ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙනවා දැන් ඔබව ශ්‍රී ලෙස හැඳින්විය නොහැකි ඔබ දැන් නැවතත් එම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙමින් සිටිනවා ඒ උසස්ම උසස් ඌපියා පැමිණ ඔබව ලක්ෂ්මී හා නාරායන් බඳු වූ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨත්වයකට කලාදාසයෙන්ම පිරිපුන් තත්ත්වයට පත් විය යුතුයි පියා අහනවා ඔබ
තුල ඇත්තේ ලක්ෂ්මී හා නාරායන් බවට පත් වීමේ කුල්මත් බවද නැතිනම් රාමා හෝ සීතා බවට පත් වීමේ කුල්මත් භාවයද ඔවුන් කියනවා අප තුල ඇත්තේ ලක්ෂ්මී හා නාරායන් බවට පත් වීමේ කුල්මත් භාවයයි අප සූර්ය වංශයේ කොටස් කරුවන් බවට පත්වන්නෙමු ඇයි අපි කලා දෙකක් අඩු වූ චන්ද්‍ර වංශයට යන්නේ අප නාරායන් හෝ ලක්ෂ්මීට විවාහ කර ගන්නවා ඔබේ මමා හා බාබා සූර්ය වංශයේ කොටස් කරුවන් වනවා ජගදම්බා හා ජගත් පිතා යන දෙදෙනාම සූර්ය වංශයේ කොටස් කරුවන් බවට පත්වන අතර දරුවන් වන ඔබ ඔවුන්ව මමා හා බාබා ලෙස හඳුන්වනවා ඉතින් ඔබත් උත්සාහ දැරිය යුතුයි බාබා මෙම තිලකය ඔබ මත තබනවත් සමගම ඔබගේ කටටත් මිහිරක් දෙනවා එනම් ඔහු ඔබට ආශිර්වාද කරනවා බාබා ඔබ මත ජයග්‍රහණයේ තිලකය තබා මෙම ආශිර්වාදය කරනවා ඔබ සෑම විටම ඔබගේ සව අධිකාරීත්වයේ රාජධානිය හිමි කර ගනිත්වා එහිදී රජ රජින පුරවැසියන් ආදී සියල්ලෝම එම රාජධානියේ වාසනාව භුක්ති විඳිනවා එම රාජධානී ස්ථාපනය වන්නේ එකම එක වතාවකදී ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවය අතින් පමණි සර්ව අධිකාරී රාජධානිය වන්නේ එයයි මෙහිදී පාපයෙන් තොර වූ ලෝකය සිහිපත් වෙනවා සියලු ගුණාංගයන්ගෙන් සපිරි කලා දාසයෙන්ම පිරිපුන් වූ ලෝකය උසස් වූ මරියදාස් වලින් හෙබි දේවතාවන් කිසිම විටක රාගේ කඩුව යොදා ගනිමින් සැහැසි බවට පත්වන්නේ නැහැ උපත් 63ක් පුරාම ඔබ මේ රාගේ කඩුව යොදා ගනිමින් එකිනෙකාට දුක් දුන්නා අමරණීයත්තේ දේශේදී රාගේ කඩුව ඇත්තේ නැහැ මෙහිදී මේ රාගේ කඩුව නිසා ඔබ සම්පූර්ණ අපිරිසිදු පිරිහුණු තත්ත්වයට පත්ව සිටිනවා පියා දැන් නැවතත් සත්‍ය ලෙසම දිව්‍ය ලෝකේ ස්ථාපනය කරන බව දරුවන් දන්නවා ඔහු උපත ලබන්නේ භාරතයේයි පියා විසින් ඔබ වෙත පාරාදීසයේ තිරිනේ රැගෙන විත් තිබෙනවා කල්ප භාගයක් පුරාම ඔබ මෙසේ කන්නලව් කරමින් සිටියා ඔහෝ දෙවියනි පියාණනි අපට අනුකම්පා කරන්න අනුකම්පා කරන්න භක්ති මාර්ගයේදී මිනිස්සු මෙසේ ගායනා කරනවා ස්වර්ණමය යුගයේදී ඔබ පීඩාවෙන් කන්නලව් කරන්නේ නැහැ එහි තිබෙන්නේ නිරන්තර සතුටකි සෑම කෙනෙක්ම දෙවියන් සිහි කරන්නේ දුකටපත් වූ විටයි සතුටින් සිටනා විට කිසිවෙක් ඔහු සිහිපත් කරන්නේ නැහැ නොයෙකුත් ආකාරයේ දුක් තිබෙනවා කෙනෙක් බංකොලොත් වූ විට සෑහෙන දුකකට පත් වෙනවා කෙනෙක් අසනීප වූ විටත් සෑහෙන දුකකට පත් වෙනවා ස්වර්ණමය යුගයේ දුකක් කියා නාමයක්වත් ඇත්තේ නැහැ පියා පැමිණ ඔබ මත ඒ රාජධානිය නම් වූ වාසනාවේ තිලකය තබනවා මේ දුක් දේශේ වන අතර එය සතුටේ දේශයයි නිහඬතාවයේ දේශයේදී ජීව කතා කරන්නේ නැහැ ඔවුන් මෙහි පැමිණි විට කතාව ශබ්දයේ පටන් ගන්නවා ඔබේ මුල්ම ස්වභාවය සාමයයි ඔබ දැන් සතුටේ හා සාමයේ සව අධිකාරිත්වයේ හිමි කර ගන්නවා එම නිසා ඔබ පියාගේ දරුවෙක් බවට පත්ව ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි ඉගෙන ගන්නා විට ඔබේ සම්පූර්ණ අවධානය ඒ වෙත යොමු විය යුතුයි ඉගෙන ගන්නා විට ඔබ බල්පල් කතා කරන්නේ නැහැ වැරදි දේ කතා කරන අයට සෑම විටම මෙසේ කියනවා අවධානය යොමු කරන්න Attention please එම නිසා පියා තම දරුවන්ට කියනවා ඔබගේ බුද්ධිය වෙන කිසිම දිශාවකට යොමු නොවිය යුතුයි පිට රස්ත්‍යාදු වෙමින් ඉන්න අයගේ සිතුවිලි එහෙ මෙහෙ ගියාවේ ඔවුන්ට නවතින්න බෑ ඉතින් එවන් අයට ගෙදර යන්න පුළුවන් දරුවන් වන ඔබ දැන් ඉගෙනගෙන අන් අයටත් ඉගැන්විය යුතුයි බ්‍රාහ්මීන් දරුවන්ගේ ව්‍යාපාරය ගීතාව කියවීමයි ඒ බ්‍රාහ්මීන් පූජකවරුන්
ගීතාව කියවනවා. ඒ ඔවුන්ගේ ජීවිතය ගෙන යාම සඳහා යමක් උපයා ගැනීමටයි. ඔබ පවුලේ අයත් සමග ජීවත් වන අතරම නිලුම් මලක්සේ පිවිතුරුව ජීවත් විය යුතු බව ඔබට කියා තිබෙනවා. මේ අවසන් උපතේදී පාරිශුද්ධත්වයේ රකිණා බවට ඔබ පොරොන්දු විය යුතුයි. මේ අපිරිසිදු ලෝකය දැන් විනාශ වීමටයි තිබෙන්නේ. විනාශය සඳහා සියලු සූදානම් කිරීම සිදුවන බවත් ඔබට දැකගත හැකියි. හෝලිකා පිරිස්සී යනු ඇත. ඇත්තෙන්ම මේ සෑම උත්සවයක්ම අදාළ වන්නේ මේ කාලයටයි. පියා ඔබ වෙත තිලකය තබනවා. ඔබගේ බුද්ධිය මෙසේ කියනවා. පියා අපව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවීම උදෙසා අපට උගන්වනවා. එනම් ඔබ සර්ව අධිකාරීත්වය නම් වූ තිලකය ලැබීමයි. මෙම තිලකය ඔබ මත තබන්නේ පියායි. ඔබ දැන් පෞද්ගලික ලෙසම ඔහු ඉදිරියේහි අසුන්ගෙන සිටිනවා. රාජ්‍ය වාසනාව හිමි කරගත හැක්කේ පාරිශුද්ධත්වයේ රකිණා අයට පමණයි. රාකිහි වැදගත්කම ඉතාමත් ශ්‍රේෂ්ඨ වූවකි. මිනිසු කියනවා සහෝදරියක් තම සහෝදරයා මත රාකි බැඳ ඔහුට තිලකයක් තබනවා. එම නිසා සහෝදරියනි, ඔබ සහෝදරයන්ට රාකි බැඳ තිලකයක් තබා ඔවුන්ගේ මුඛය මිහිරි කළ යුතුයි. මෙම උත්සවය මුලින්ම ඇරඹුණේ කවදාද? සංගම් යුගයේදී. ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවය ඔබගෙන් පාරිශුද්ධත්වය පිළිබඳ පොරොන්දුව ගත් අවස්ථාවේදී ශිවාගේ උපත පිළිබඳවත් උත්සවයක් තිබෙනවා. පසුව රාකි උත්සවයෙන් පසු දශේරා උත්සවයක් දීපවාලි උත්සවයක් පැමිණෙනවා. රාත්‍රිය නවයක් දේවතාවන් වන්දනා කිරීමේ නවරාත්‍රි උත්සවයකුත් තිබෙනවා. මිනිස්සු නොකඩවාම එම උත්සවය සමරනවා. ඔබ සතුටක් අත්දකිනවා. දශේරාවලින් පසු එනම් විනාශයෙන් පසු දීපවාලි එනවා. එවිට සෑම නිවසක්ම දිව්‍ය ලෝකයක්. ඔබට ශිව බාබා, බ්‍රහ්මා, විෂ්ණු හා ශාන්කර් සහ ලක්ෂ්මී හා නාරායන්ගේ ජීවිත කතා කියන්නට පුළුවන්. ඔබ මුළු චක්‍රයම ගැන දන්නවා. ඒ වගේම ඔබ රාමා හා සීතා ගැන දන්නවා. ඔවුන් මදක් අඩු ලකුණු ලබාගත් නිසා තමයි ඔවුන් අසමත් වූයේ. කොහොම නමුත් අත් අටක් හෝ දහයක් ඇති කිසිවෙක් ඇත්තේ නැහැ. මිනිස්සු නොයෙකුත් ආකාරයේ පිළිමක් තනා තිබෙනවා. ඒ සියල්ලම හඳුන්වන්නේ කාලය අපතේ හැරීමක්, මුදල් අපතේ හැරීමක් හා ශක්තිය අපතේ හැරීමක් ලෙසයි. තමා දැන් තම සර්ව අධිකාරීත්වයේ උරුමය හිමි කර ගැනීම උදෙසා පැමිණ සිටිනා බව ඔබ දන්නවා. මව හා පියා මෙන්ම අපත් ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ මන්ද? මේ කරුණ හොඳින් වටහා ගත යුතුයි. පියා මනුෂ්‍ය ලෝකයේ නිර්මාණකරුවායි. ඔහු අසීමිත වූ පියෙක්. ඔහු දරුවන් ගණනාවක් හදා ගැනීමට ගන්නවා. ඔහු මනුෂ්‍යත්වයේ පියයි. එහෙම නේද? භෞතික පියෙක් එක් දරුවෙක් හදයි. ඉතින් ඒ නිසා ඔහු මනුෂ්‍යත්වයේ පියා ලෙස හැඳින්වෙන්නේ නැහැ. දරුවෙක් හදා ගැනීමට ගන්නා අයත් ඉන්නවා. නමුත් තමාගේම දරුවෙක් සිටනා විට ඔවුන් එම දරුවාට වැඩිපුර ආදරයක් දක්වන අතර අනෙක් දරුවාට ලැබෙන්නේ ඊට වඩා අඩු ආදරයක්. තමා දැන් දෙවියන්ගේ උකුලට පැමිණ සිටිනා බව ඔබට වැටහෙනවා. දෙවියන් විසින් ඔබ මත පාරිශුද්ධත්වයේ තිලකය තබනු ඇත. ඔබ තම හදවත තුළ ඔබටම පොරොන්දුවක් වනවා. බාබා, දැන් ඔබ පැමිණ සිටිනවා. මම ඔබගේම වටිනා දරුවෙක් බවට පත්වන්නෙමි. මා පාරිශුද්ධත්වය රැක ඔබගෙන් මා උරුමය හිමි කර ගන්නවා. මේ සියල්ලන්ගේම විශ්‍රාමික අවධියයි. ඔබ පාප ගිනුමේ සියල්ල පියවා දමා පුණ්‍ය කර්මයන්ගේ ගිනුමට එක්කර ගත යුතුයි. ඊට එක්කර ගත හැකි වන්නේ පියාගේ ස්මරණයෙන්ම පමණයි.
ඔබ කතරම් දුරට ස්මරණය තබා ගන්නවාද කතරම් දුරට මේ දැනුම මිනිමුතු දාණය කරනවාද ඒ තරමටම එම ගිනුමට එකතු කර ගැනීමට හැකිවනු ඇත ඔබ සේවය කරන තරමට ගිනුම පොහොසත් වනු ඇත එසේ එක්කර ගන්න අතරම ඔබගේ රාජධානිය නිර්මාණය වනු ඇත ප්‍රධාන මිනිමුතු අටක් තිබෙනවා මිනිස්සු මිනිමුතු අටකින් යුතු ආභරණයක් ඉපදවනවා දේවතාවියන් සමග දෙවියන්ද සිටිනවා කොහොම නමුත් මෙහි වැඩි දෙනෙක් මව්වරුන් වන නිසා වැඩියෙන්ම වන්දනාවට පාත්‍ර වන්නේ දේවතාවියන් අච්චා කවුද ඔබට රාකි බඳින්නේ ශිව බාබාම පෞද්ගලික ලෙසම ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටිනවා එම නිසා ශිව බාබා ඔබට රාකි බඳිනවා තිලකයක් තබනවා ඒ වගේම ඔබගේ මුඛයත් මිහිරි කරනවා ඒ කියන්නේ අනාගතයේදී ඔබ නිරන්තර සතුටින් වාසය කරනවා යන්නයි එවිට ඔබ බාබාට තෑග්ගක් දෙනවා ඔබ දෙන තෑග්ග කුමක්ද ඔබ තමා ළඟ තිබෙන සියල්ල ඔහුට දෙනවා එම නිසා බාබා කියනවා මා ඔබට උපත් 21කටම උරුමය ලබා දෙනවා මෙහි දීමෙහි හා ගැනීමෙහි ගිනුමක් තිබෙනවා බාබා තමයි ව්‍යාපාරිකයා ඔබ ගන්නේ මොනවාද ඔබ දෙන්නේ මොනවාද තමා දෙවියන්ගේ නාමයෙන් යමක් දෙනවා කියා මිනිස්සු කියනවා මන්ද දෙවියන්නේ සියල්ලෙහිම ඵලය තමාට ලබා දෙන බව ඔවුන් දන්නා නිසායි පියා කියනවා භක්ති මාර්ගයේදී මා ඔබට සියල්ලෙහිම ඵලය ලබා දෙනවා දැන් මා කෙලින්ම පැමිණ සිටිනවා ඒ වගේම ඔබට මේ චිරස්ථායි වූ දැනුම මිනිමුතු දාණය කරනවා පසුව ඔබ ඒවා අන් අයටත් දාණය කරනවා ඔබ සැවොම සහෝදරයන් ජේෂ්ඨමව ඔබට රාකි බඳිනවා බඳින අතර පියා ඔබ මත තිරකය තබනවා මව හා පියා දෙදෙනාම ඉන්නේ එකටයි මව රාකි බඳින අතර පියා තිරකය තබනවා ඔබ රජවරුන් හා රජනියන් බවට පත්වනවා ඔබ ආදරය කරන්නේ භාරතයේ මිනිසුන් මත තිලකේ තැබීමට පැමිණ සිටින ඒ උත්තරීතර ජීවයටයි භාරතයේ දිව්‍ය ලෝකයක් බවට පත්කලේ කවුරුන්ද මෙහි පැමිණ එය කලේ පියයි පළමු වනම නිර්මාණය ශ්‍රී ක්‍රිෂ්ණයි ඒ වගේම ශිව බාබා පළමු වනම නිර්මාණකරුයි එම නිසා දරුවන්ගේ කකුලේ ඇඟිලිවල සිට හිස මුදුන දක්වාම ඔබගේ සතුට නම් වූ රසදිය ඉහළ නැගිය යුතු වේ අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුවුණු ඔය දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර දානය සඳහා සාරාංශය 1 ඔබ හදවතෙහි සියලු සෙනෙහස වෙන කිසිම මනුෂ්‍ය ශරීරයක් වෙත නොව ඒ එකම එක පියා වෙත පමණක් ඇති කර ගන්න මන්ද දැන් ඔබගේ සියලු සම්බන්ධතා ඇත්තේ ඒ එකම එක පියා සමග වන හේිනි 2 මෙම ඉගෙනීම කරන අතරවාරයේ ඊට සම්පූර්ණ අවධානය යොමු කරන්න වල්පල් කතා කරන්නවත් සිතන්නවත් එපා ඔබගේ බුද්ධියට එහෙ මෙහෙ යාමට ඉඩ දෙන්න එපා වරදාණය ඔබ කනස්සලු වලින් නිදහස් වී සියලු සිතුවිලි වලින් නිදහස් වීමෙන් පියාගේ බලය උපකාර ස්වරූපයෙන් අත්විඳිත්වා සේවය වැඩි කරගන්නේ කෙසේද හොඳ ශිෂ්‍යයන් කවදා පැමිණේද හෝ ඔවුන්ට තව කෙතරම් කාලයක් සේවය සඳහා වටේ දිව යාමට සිදු වේද කියා සමහර දරුවන් කනස්සල්ලට පත් වෙයි කෙසේ වෙතත් ඒ ගැන සිතීමෙන් සේවය වැඩි නොවේ එවන් සිතුවිලි වලින් නිදහස් වී ඔබගේ බුද්ධිය නිදහස්ව සබා ගන්න එවිට උපකාර ස්වරූපයෙන් ඔබ පියාගේ බලය අත්විඳින අතර සේවය අඛණ්ඩව වර්ධනය වේ බාබා කරමන්හාර් වන අතර ජීවාත්මයක් වනමාය කිරීමට උපකරණයකි
මෙය සිතුවිලි වලින් නිදහස් වීම එනම් ඒකායන කෙනාගේ ස්මරණයේ සිටීම ලෙස හැඳින්වේ. එවන් ජීවාත්මයන්ට කිසිම සිත් පීඩා තිබිය නොහැක. පිවිතුරු සිතුවිලි ඇති තැන කනස්සලු නොමැත. පාඨය ඔබගේ එපිට සිටීමේ මනෝ ස්ථිතියෙන් සියලු සිදුවීම් වලින් ඉවත් වන්න. එවිට ඔබට ඒකායන පියාගේ ආධාරය අත්විඳීමට හැකි වෙයි. ඕම් ශාන්තිය.